आईबोन रूपवाहिनी प्रवृत्ति मम अंजना लियनाराची मम दक्षिदराज चोड़ेर शासन इतिहास वेदगत सिदुविम रसकट मुलु निकिनी पुरु पसरस्वक पोया दाई सैम विहारस्थानेक अद विविध वेडसटहन संविधानय करतिबे සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව රජගහ නුවරදී නිගිනි පොහොය දිනකදී පැවැත්වෙන ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රහතන් වහන්සේ 500 නමක් ඉදිරිපිටදී දේශනා කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. උන්වහන්සේ සූත්‍ර පිටකයේද උපාලි හිමියෝ විනය පිටකයේද සජ්ජායනා කළහ. භික්ෂුන් වහන්සේ පසුව සමාදම් වීමේ විනය කර්ම සිදුවන්නේද නිගිනි පොහොය දිනේය. සෑම පුරපසලොස්සක පොහොය දිනකම අඩලිගහ මන්දිරයේ සංවිධානය කෙරෙන ධර්මදේශනාව මෙවර මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන. අමාදම් සිසිලස වැඩසටහනේ 114 වෙනි ධර්මදේශනයේ අද පවත්වන ලද්දේ මහා විහාර වංශික ශ්‍යාමපාලි මහානිකායේ අස්කිරි විහාර පාර්ශවයේ කාරක සංඝ සභික අස්කිරි මහා විහාරයේ පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ශ්‍රී ලංකා රූපහානි සංස්ථාව හරිස්පත්තුව හේනෙගම ශ්‍රී සංඝානන්ද පිරිවෙන් විහාරස්ථානයේ සිට ආගමික වැඩසටහන් දවස පුරා සජීව ලෙස විකාශය කළේය. බුද්ධ පූජාව, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ප්‍රජා සත්කාර ඇතුළු වැඩසටහන් රැසක් අද පැවැත්වෙන. මහනුවර ඓතිහාසික ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර අද වීදි සංචාරය කරයි. ඒ රාත්‍රී 8:20 සිට ජාතක රූපවාහිනිය නේත්‍රා සහ NTV නාලිකාවසේ සජීව ලෙස විකාශය කෙරේ. රටවල් 100ක පමණ ජනතාවට චන්ද්‍රිකා තාක්ෂණිය ඔස්සේ පෙරහැර නැරඹිය හැකිය. අවසන් මහ පෙරහැර නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත දෙස්විදිස් පිරිසක් මහනුවර නගරයේ පැමිණ සිටිති. ශ්‍රී දළදා මාලිකාව, මහනුවර මහනගර සභාව සහ තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන එක්ව පෙරහැර නරඹන්නන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා ඇත. මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. හෙටාලුවේම ගැටබිලි තොටේදී දියකැපීමෙන් පසුව දහවල් පෙරහැර පැවැත්වේ. අනතුරුව පෙරහැර සාර්ථකව නිම වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සැලකිරීමෙන් පසු මහනුවර ඇසළ මංගල්‍යයේ නිමාවට පත්වේ. රුහුණු කතරගම මහදේවාලයේ අවසන් මහ පෙරහැරද දැන් වීදි සංචාරය කරයි. එනර්බීමට අතිවිශාල ජනකායක් කතරගම පූජා නගරයට පැමිණ සිටින බව අප වාර්තාකරු පවසයි. හෙටාලියම වැනිග්ගගේ දීකපීමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යයේ නිමාවට පත්වේ. සාමය හා සංවර්ධනයේ උදෙසා වන ශ්‍රී ලංකාවේ ප්‍රවේශය ගැන ලෝකීය දැනුවත් කිරීමට සූදානම් බව ප්‍රංශ උත්තර මන්ත්‍රී මණ්ඩල සමාජික නැතලී ගුලේ මහත්මිය පවසයි. ඇතැම් රටවල් හා කණ්ඩායම් වෙනත් රටවල බිම් මට්ටමේ තොරතුරු නොදැන මත පළ කරන බව උත්තර මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ යථාර්ථය ලෝකයේ හමුවේ ප්‍රබලව කිව යුතු බව ඇය පෙන්වා දුන්නාය. මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ හමු වූ ගුලේ මහත්මිය මේ බව කියා සිටියාය. ගුලේ මහත්මිය පංශ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ නොමෑන්ඩී ප්‍රදේශය නියෝජනය කරයි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ව්‍යාපාරික සංසදයට සහභාගී වීමට නියමිත පංශ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සහ ව්‍යාපාරික දූත පිරිස සඳහා පසුබිම සකස් කරනු පිණිස ඇය දිවයිනට පැමිණ සිටි. ගත වූ දෙදින හම්බන්තොට යාපනය සහ ත්‍රිකුණාමලයේ චාරිකා කළ ඇය හෙට අනුරාධපුරයට යෑමට නියමිතයි. අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ගැන උත්තර මන්ත්‍රීවරයාට ජනාධිපතිතුමා ස්තුතිය පළ කළේය. ශ්‍රී ලංකාවට පැමිණ සැබෑ යථාර්ථය සියසින් දැක බලා ගන්නා ලෙස ආරාධනා කිරීම විවේචකයන්ට තමා දෙන පිළිතුර බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය. ගැටුම් අවසන් වීමෙන් පසු සංවර්ධනය සඳහා වැඩිම මුදලක් වැය කර ඇත්තේ දකුණට නොව උතුරට යයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. උතුරේ සංවර්ධනයේද තමා සියසින් දුටු බව ඇය සඳහන් කළාය. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, විදේශ අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කරුණාරත්න හංගවත් යන මහත්ම මහත්මී හුද මේ අවස්ථාවට එක්ව සිටියහ. ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී වූ 300කට අධික පිරිසක් රජයට එක් වෙති. ඔවුහු ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූහ. අග්‍රමාත්‍ය දීමු ජරත්න මහතාගේ ගම්පොළ දොළුව නිවසේදී හමු සිදු විය. උඩ පළාත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක බෙනඩික්ට් විජේනායක මහතා සහ ගම්පොළ මැතිවරණ කොට්ටාෂයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල සභාපතිවරු, ශාඛා සමිති සභාපතිවරු හා තරුණ සංවිධාන නියෝජිතයෝ මේ අතර සිටිති. රටට සහ ජනතාවට සේවය කිරීමට රජය සමග එක්වන බව ඔවුහු ප්‍රකාශ කළහ. වඩාත් යහපත් රටක් ගොඩනැගීම සඳහා ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි උගත් බුද්ධිමත් පිරිස් දේශපාලනයට එක්වීමේ වැදගත්කම ජනාධිපතිතුමා උදාහරණය කළේය. देशपालने वड़ा उगा पिरिस
ඉදිරිපත් වෙන්න ඕන අනාගතයේදී මේ රටේ අපිට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් අවබෝධ කර ගන්නට පුළුවන් ශක්තියක් තියෙන පිරිස් විශේෂයෙන්ම පළාත් සභාවල් තුල ඉන්න ඕන කියන එකයි මගේ දැඩි විශ්වාසය ඉතින් අපි මේ තරගයේදී පක්ෂයේ දිනවන්න ඕන මුලින් ඊළඟට තමන්ගේ නියෝජිතයෝ තෝරගන්න ඕන අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතාතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ ශ්‍රීලංකාවේ සංචාරක නිරත තායිලන්තයේ මහාචක්‍රී සිරුන්දෝන් රජ කුමරිය හා ජපානයේ සුගකෝ තකමඩෝ කුමරිය දළදා සමිඳුන් වඳපු දාගණේ ඔවුන් වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී විශේෂ දන්ත ධාතු ප්‍රදර්ශනයක්ද අද පැවැත්විණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආරා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියද මේ අවස්ථාවට එක්වූහ कैरेबियन प्रीमियर लीग विश्व क्रिकेट तरगावलिये क्रिस गेल मेहवन जमैका खंडाय श्रीलंका सुपिरिपीतिकारु कुमार संगकाराट अरयुम लबे तिबेनवा ओहो मुत्तैया मुरलीधरन समगेन जमैका खंडाय इदिरियेदी तरग किरीमट नियमितयि लोव सुपिरिपीतिकारुवन पस्दिन अतर विटिन विट पेरमुणु गनिमिन से दक्षता पेन्नुम करन कुमार संगकार मेम तरगावलियट एक्वन सिउवन श्रीलंका क्रीडकयायि महालेजा वर्धन हा लसित मालिंग श्रीलंकावेन तरगवादिन सेसु क्रीडकयिन I've won.